තාත්ත රටරස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අද දින අපි පැමිණිලි කරන්න ආවේ දැන් අපි මාස කිහිපයක් තිස්සේ අපි දකිනවා කුරුන්දි විහාරේ පුදුබිමේ මේ දෙමළ අන්තවාදීන් විසින් මේ ඉන්න සංඝයා වහන්සේලාට තර්ජනය කරනවා. ඒතකොට අද අපි දැක්කා මෙහි වස්වසල ඉන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ අන්තවාදී පිරිසක් විසින් ගිහිල්ලා තර්ජන එල්ල කරලා උන්වහන්සේට බැනවදිනවා, ගහන්න යනවා, මේ වෙන දේවල් වෙනවා. එතකොට අපි අහන්නේ මේ රටේ මේ බෞද්ධ රටේ මේ බෞද්ධයන්ගේ උරුමය තියෙන රටේ මේ වගේ මේ දෙමළ අන්තවාදීන් පිරිසක් විසින් ඇවිල්ලා මේ විදිහට කුරින්දි විහාරය ඇතුළට ඇවිල්ලා තමන්ගේ අවශ්‍ය ආගම කටයුතු විතරක් ඉෂ්ට සිද්ධ කරගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරලා මේ වගේ දිගින් දිගටම මේක යනවා. එතකොට අපි අහනවා ජනාධිපතිවරයාගෙන් හා බුද්ධ ශාසන අමාත්‍යවරයාගෙන් සහ පොලිසියෙන් අපි අහනවා ඇයි මේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? දැන් ඕක ඔය සිදුවීම කොළඹ වුණා නම් කොළඹ කෝවිලකට ඔය වගේ අපේ ඉන්න සිංහල බෞද්ධයන් කියලා විරුද්ධතාවය ප්‍රකාශ කරලා කෝවිල ළඟට මොකක් හරි ගියා නම් සටන් පාඨයක් කරන්න මේ වෙනකොට ඒ බෞද්ධය සියලු දෙනාම අරගෙන කූඩුවේ දාලා ඉවරයි. හැබැයි මේ වෙනකොටත් මේ කුරින්දි පුදුමේ මේ වගේ මේ අන්තවාදීන් විසින් ඇවිල්ලා මේ විදිහට හාමුදුරුවන්ලන් තර්ජනය කරන ස්වාමීන් වහන්සේලාට මේ කුරුන්දි විහාරේ පුදුමේ මේ පුරා විද්‍යාත්මක නීති රීති ඒ සියලු දේවල් ගණන් ගන්න නැතුව ඒ නීති රීති පසෙකලා මේ අන්තවාදීන්ට ඕන විදිහට වැඩ කරන. එතකොට අපි අහනවා ජනාධිපතිවරයාගෙන් මේ රටේ මේ අරගලයක් කරේ මේ බෞද්ධ උරුමයන් විනාශ කරන්න. එතකොට අපි අහනවා අරගල කාලේ කෝච්චිවල නැගලා බස්වල නැගලා ගාලු මෝදරට ඇවිල්ලා ටෙන් ගහගෙන බුරියානි කාගෙන හිටපු ඒ අරගල වීරයන්ගෙන් අහනවා දැන් කුරින්දි පුදුබිමට ටිකට් අපි අරන් දෙනවා යන්න පුළුවන් අය ලෑස්ති වෙන්න කියලා බස්වලට අපි උමනා මුදල් ගෙවන්නම් යන්න පුළුවන් අය එන්න කියලා. කවුරුත් නැහැ ගෝල් ෆේස් එකේ බුරියානි දෙනවා වගේ කුරින්දි පුදුබිමට ගියාම කෑම දෙන්න කවුරුත් නැහැ. ඒක නිසා බෞද්ධ උරුමයන් රැක ගන්න කාටවත් උමනාවක් නැහැ. එතකොට අපිට පැහැදිලිව පේනවා බෞද්ධයා ලවා බෞද්ධයාටම පහර දීලා බුද්ධ ශාසනය විතර නෙමෙයි ජාතියත් විනාශ කරන ජාතිය ලව්වා ජාතියර ගහපු එකක් තමයි අරගලයේ නාමින් ක්‍රියාත්මක වුණේ. ඒක නිසා අපි අහනවා මේ අරගල කරුවන්ගෙන් කෝ මේ කුරුන්දි පිදිමම රැක ගන්න කවුරුත් නැද්ද? කෝ අර පෝලිං වල ඇවිල්ලා බස් තල්ලු කරලා බස් ගිනි තියලා ගෙවල් ගිනි තියලා විනාශ කරපු ඒ අයගෙන් අපි අහනවා දැන් මේ කුරුන්දි පුදුබිම ආරක්ෂා කරගන්න ඔයගොල්ලෝ එන්නේ නැද්ද? මේවල් පේන්නේ නැද්ද? එතකොට අපි අහනවා රැට්ටා කුරුට්ටා දමිතලාගෙන් කෝ මේවලට මේ දැන් මේ ලක්මාවතාවගේ මේ උරුමය තමයි විනාශ කරන්නේ. මේ ලක්කම්මව සරසපු බෞද්ධ උරුමය මේ අපේ සංස්කෘතිය විනාශ කරන කොහොම මේ දමිතලගෙන් අපි අහනවා එන්නේ නැද්ද? මොකද ඩොලර් නැද්ද? ඩොලර් නම් දෙන්න විදියක් නැහැ. බෞද්ධයන්ගේ අතේ ඩොලර් නැහැ දෙන්න දමිතලාට රැට්ටලාට. ඒක නිසා අපි අහනවා කොහොම මේ වලට කොහොම මේ කැම්පස් එකේ වීරයෝ ටික මේ වීරයෝ ඇවිල්ලා මේ වලට කතා කරන්නේ? මේ කැම්පස් වීරයොත් නැහැ, දමිතලත් නැහැ, ගාලුමෝදර අරගල අස්සේ කූඩාරම් ගාගෙන ඉන්න පිරිසත් නැහැ. මේ බෞද්ධ උරුමය රැකගන්න නුවරෙන් ටිකට් අරගෙන ආපු නුවර මැණිකෙලා එතකොට නුවර නිලමෙලා දැන් එන්නේ නැද්ද මේ කුරුන්දි පුදුබිම විහරගන්න? මේවත් අපි අහන්නේ මේ වෙන කාගේ හෝ බලයට එන්න කරන ක්‍රියාකාරකම්ද? අපි විශේෂයෙන්ම අපි අහන්න ඕනේ මෙච්චර මේ පුරාවිද්‍යා පුදබිමක් මේ පුරාවිද්‍යා නීති උල්ලංඝනය කරමින් මේ විදියට මේ අය ඇසිරෙනවා නම් ඒ අයට කෝ මේ රටේ නීතිය? ඒ නිසා වහම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීම තමයි අද දින අපි මේ පොලිස් මූලස්ථානට ඇවිල්ලා පැමිණිල්ලක් යොමු කරේ. දැන් අද පිරිසක් ගියා නේද කුරුන්දි පුදබිමට කොළඹින් පිරිසක් ගියා නේද? ඔබතුමාලා කවුද සහභාගී වුණේ? මම හිතන විදියට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම මේ බෞද්ධ උරුමයන් සුරකින්න බෞද්ධ උරුමයන්ට ආදරය කරන පිරිසක් මේ වෙනකොට කුරුන්දි පුදබිමට ගිහිල්ලා තියෙනවා. දැන් ඔතනට අපිට යන්න පුළුවන්. අපි ගියොත් වෙන්නේ අපිට මේ දාලා තියෙන අපිට යම් යම් කොන්දේසි දාලා තියෙනවා මේ වලට සහභාගී වෙන්න බෑ, මේ වලට යන්න එපා කියලා. ඔතනට ගියොත් අපි ජාතිවාදීව වෙනවා. අපි ජාතිවාදී, ඊට පස්සේ අපිව ගෙනලා කූඩුවට දායි. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් දේ, මට පුළුවන් දේ, මම තනියෙන් ඇවිල්ලා මම පොලිස් මූලස්ථාන ඉදිරිපිටට ඇවිල්ලා පොලිසියට පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා. ඉතින් අපි හිතන විදිහේ ඉදිරියේදී මේ රටේ නීතිය ඒ අන්තවාදී පිරිසට දෙමළ අන්තවාදීන් පිරිසට එතකොට මේ LTT සමාජිකයෝ එතකොට මේ LTT ඩයස්පෝරාවෙන් යැපෙන අයට මේ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපිට හිතා ගන්න බෑ. මේ ඩයස්පෝරාවේ අයට නම් නීතිය මේ රටේ ක්‍රියාත්මක වෙයිද කියලා. මොකද මේ වෙනකොට ඒ අයට අපි අහන එතකොට මේ දැන් 13 සම්මත කරලා මේවා ඔක්කොම මේව කළා දුන්නොත්
අනාගතයේදී උතුරේ තියෙන නාගදීපයත් නැති වෙනවා කුරුන්දේ පුදුම විතරක් නෙමෙයි උතුරේ තියෙන සියලුම බෞද්ධ ධර්මයන් නැති වෙනවා ඉතින් ඒතනට පත් කරන්න නෙමෙයි මේ වත්මන් ජනාධිපතිවරයව පත් කරලා තියෙන්නේ අරගලයක් මිනිසු කරේ මිනිසුන්ගේ බඩගින්නට මිනිසුන්ට තෙල් ටික මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මත කවුරුත් අරගල කරේ නැහැ මේ බෞද්ධ ධර්මයන් නැති කරන්න ඕනේ මේ රටේ බෞද්ධ සංස්කෘතිය අතුගාලා දාන්න ඕනේ කියලා හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ රටේ මේ මිනිසු අරගල කරේ තෙල් ටික ගන්න බෙහෙත් ටික ගන්න පොහොර ටික ගන්න නමුත් දැන් අරගලයේ සිද්ධ වෙලා තියෙන මේ 13 කියන එක සම්මත කරගන්න. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් මේකට මැදිහත් වෙන්න මේ ප්‍රශ්නයට නිවැරදි තීන්දුවක් දෙන්න දීලා ඉවරලා මෙන්න මේ අන්තවාදී පිරිසට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක අපි ඉල්ලීම කරනවා. මේ ප්‍රදේශයේ යම් කිසි දේශපාලන හස්තයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. ඉතින් මේ ඇවිල්ලා මේ දෙමළ මන්ත්‍රීවරු තමයි මේ සම්බන්ධව මේකට මේ වගේ කියන්නේ. මොකද මේ සුමන්තිරන්ලා මේ උතුරේ බෙදුම් වාදය ඇතිකරන්න කටයුතු කරන මේ දෙමළ මැති අමතිගොල්ල මේ වලට සම්බන්ධයි. ඉතින් මේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ අය වත්තඩංගුවට අරගෙන මේ අයට අවශ්‍ය මේ අවශ්‍ය කටයුතු නීතිමය කටයුතු කරා නම් එහෙම අද මේ මෙවැනි තත්ත්වයක් මේ රටේ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ උතුරේ පුදු බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන්න ඕනේ බෞද්ධ පුදුමීම ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම උතුරේ මේ වෙනකොට වස්වසන අපේ ගෞරවනීය ස්වාමීන් රැක ගන්න ඕනේ. මොකද මේ අයගෙන් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ජීවිතේට තර්ජනයක් තියෙන බව අපිට පේන්නේ.